නයිදුවේපුතේ වල සියොලු දෙනාටම සුභූ දැසනක් වේවා තින් බර වාසනාවන්ත දවසක් වේවා කියලමම ආසීර්වාද කරනවා. අකුරට පෙරමග බෞද්ධහා මාධ්‍යජාලය අපේ දුවරට පුතානට ලබා දෙන අධ්‍යාපනික තයාගයා. ඉතින් මෙ වරත් උසස්පල විභාගයට මුණ දෙන කලාවිශෂය දහරාවන්න යටතේ, ෞදධ ිස්්ාචාරයේ විශෂය කරන දපුතේෝ ඔයාලට අත්තලක් උදව්වා කඋපකාරයක් විදියට තමයි මේ පාඩම් මාලාව අපි තුංමනිවාරයට කරන්න. මිත පෙලවාරදිකක්කලා. දයපුතේ මේ වැඩ සටානිදි අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නෝත්තර විදියට සාකච්ඡා කරගෙන යන්න. ඉතින් මංවාලට කිව්වා මේ වරණදරම ආසරම වණදරම සොදරම කරලා, ඉදිරියට යන්න නැතුවඉළඟට වානට කියලා දෙනවා කියලා ධම්ම පදේ. අදමං යොමුෙන්ටහ දන්නේ ධම්මපදයට. මේ එන්න දහතුන ශ්‍රේණීයට අදාළ විෂයනිර්දේශේ පළවෙනි මාත්තෘකාව තියෙනවා මූලාසර ආසරෙන් ආචාර ධරම ඉගන ගැනීම කියලා. එදෝට එතනදි සිංගාලවාද සෝත්තරය, පරාබා සෝත්තරය, මංගල සෝත්තරය ඉට අමතර වෙනවා, මේ කියන ධම්මපදේ කියන පුතේ ගාත කීපයක්. ඔයටික තමයි එෙන්නේ. දොඩ සිංගාලවාද සෝත්තරයයි, පරාබා සෝත්තරයයි, මංගල සෝත්තරයයි මංවාට වෙනම කතා කරන්නම්. ධම්මපදයේ මේක බොහෝවෙලාටවාලට එන්නේ කෙටි ප්‍රශ්නවලට එකක් එෙනවා. එක අන්නර ප්‍රශ්න පණහක් එනකට ඊට අමතරවතාව කොටසක් තියෙනවා. ප්‍රශ්න දෙකේ ප්‍රශ්න විය්වගතයකි. අන්නේ ප්‍රශ්න දෙකක්්‍යනේකට මේ ධම්ම පද ගාතාවක් යොමුවෙනවා නැත්තං අර ප්‍රශ්න පහයිනේකටත් ධම්මපද ගාතාවකින් එන්ඩ පුළුවන් එදොට ප්‍රශ්න දෙකක් කෙනව දම්මපදයට තා ප්‍රශ්න දෙකක් කෙනව මංගල සූත්තරයට තා ප්‍රශ්නයක්ෙනනව සිංගාලවාද සූත්තරයට ඒවාගේ ඒ ප්‍රශ්න කට්ටලේ මහදන්නේ මූලාසරාසරේ. නිසාපි මේකට අවධානය මුකරම්. එදට දුවේ පුතේ ධම්ම පදේ කියලා කියන එක ධම්ම පදේ කියන එක අපට මුණගැහන්නේ කුද්දක නිකායි කුද්දක නිකායි අපට මුණ ගැහෙන්නේ සූතරපිටකෙන් සූතරපිටකේ අපට මුුණගැහෙන්නේ ත්‍රිපිටකයින් ත්‍රිපිටකය ප්‍රභවේ වෙන්නේ පලවෙනි ධරණ සංගායනාව පළවෙනි ධරම සංගායිනාව සිද්ධ වෙන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල මාස තුනකට පස්සේ. පළවෙනි ධරම සංගායනාව මූලි කාරමුණු දෙක්කයි එ විසිරිලා තිබුණු ධරමයහා විනය ඒකරාසී කිරීම. ඔන්න අලගේ ප්‍රශ්නකට උත්තරයක් එන්නේ. දොට පළවෙනි ධරම සංගායනාව ගෙන අපි කතා කරනකොට මූලාසරවසයෙන් ගන්නවා විනේපිටකය වි අටුවා සමන්තපාසාධිකාව විනපිටකේන චුල්ලවග්ග පාලී අපි ගන්නවා චුල්ලවග්ග පාලියනවා පංච සතිකක් කන්දකය කියලා ඒ පංච සතිකක් කන්දකයේ සංගායනාව ගැන තියනවා. ඊට අමතරව සමන්තපාස අධිකාවේකේ අටුආාව එක හොඳ විස්තරයක් තියෙනවා. ඊට අමතරවදුවේ පුතේ මහාවංසය චූලවංසේ දීපවංසය මේවාගේ වංසකතාවල සංගායනාව ගැන සටහන් වෙලා තියනු. ඒවාගේම සෙල්ලිපි ගරි ලිපිවාගේ දේවල්වල සංගායනාව ගැන සටහන් වෙලා තියනු. තිබෙට් දුල්වා විනේ ග්‍රංථවෙලාත් සංගායනාව ගැන සටහන් වෙලා තියනු. ඒවාගේම ෆාියන් යොුන්සාං දේසාටන වාර්තාවෙලත් සංගායනාව ගැන සටහන් වෙලා තියනු. එදොට සංගායනාව ගැනත්වාරට තියන මාතෘු කාවක් බුදුවාමුදුරුවෝ පිරිනිවං පානවා, අවරුදු අසුවක් ගතවුණු තැන. පිරිනිවන් පාල චිතකේ දල්වන්නට මොහොතකට පෙර සෝකයෙන් දුකින්ඉන්න භික්ෂූන් අමතල සුබද්ද්‍ර කියලා භික්‍ෂුවක් නොමනාප්‍රකාසයක් කරන. මහණෙනි අඩුුවටවැලපුනාට වැඩක්නේ අඩන්ඩෙපා වැලපෙන්ඩෙපා අලං අවසෝමා සෝචිත්තමා පරිදේවිත්ත සුමුත්තාමයන් තේන මහා සමනේන ඒ මහසරමණයාගෙන් අපි මිදන, අදින් පස්සෙේ අපට මේදේ කැපයි මේදේ අකපයි කියන්න කවුරුවත්නේ. ඕකහගනඉන්නෝ මහාකාශ්‍ය පහාමුදුරුව සංවේගයක් ඇතිවෙනවා චිතකේ දල්වන්ඩත් පෙර මෙවැන්නක් වනාා කියන්නේ පස්සේක තිරිස වැඩිවෙඩ පුළුවන් එනිසා සංගායනාවක් අත්‍යවශ්‍යයි කියලා තීරණය කරනවා. දෙවනි කාරණය බොදුහාමුරුවන්ගේෙන් අහනා පිරිනිවන් පාන අවසානකාලෙ ආනන්දහාමුදුරුවෝ ස්වාමීනී භික්‍ෂු සාසනී නායකත්තේ බාර දෙන්නේ ඔබහන්සගෙන් පස කාටද. බුදු ආමුදුරුවෝ දේසනා කරනවා. මම ධරමයත්විිනි අත්තුන්තට දේශනා කරලා තියෙනවා. මගෙන් පස්සේ ඒක නායකත්තේයට පත්කරඩ කියලා. ඉති ඔන්න ඔය කාරණා දෙක එදොට ධරමේවිනක තැනක තිබුණ නෑ විසිරිලා තිබුණේ. ඒ විසිරලාා තිබුණු දරමේවින ඒක රාසි කරන්නට ඕන වනා. ඒ නිසා ඒකට සංගායන පොෝත් අන්න තීරණය කලා. තින් දුවපුුතේ රනු දෙක මතක තියා ගණ්ඩ. පළවෙනි සංගායනනාධි ගත්තු තීරණයයක් විසිරරිලා තිබුණු ධර්මය විනයක තු කරපුයක එතනදි ධර්මේ විනේ කියලා කොටස් කලා ධර්මය සූත්‍ර පිටකේ අපිදරම පිටකේ කියලා කොටස් දෙකට කැඩුව. එතනදි සත සූත්‍රිටට කොටස් පහක්කාවා නිකාය කිය නිකාය කියන. සූත්‍ර පිටකේටාපු නිකාය කොටස් පහේ දීග නිකාය එක, මජ්‍යම නිකාය දෙක අංගුත්තර නිකාය තුන සංයුත්ත නිකාය හතර කුද්ධක නිකාය පහ. මේ කුද්ධක නිකාය කියන එකට නිකායි කියන එකට සංග්‍රහ පහලවක් එෙනවා. කොටස් පහලවක් අන්නේ කොටස් පහලවන්, එකක් තමයි ධම්ම පදේ කියලා කියන්න මේ කුද්දක නිකායටයි ති ග්‍රංථ පහලවෙන් එකක් තමයි ධම්ම පද පාලිය කියලා එන්න එක කුද්දක නිකායි ධම්ම පද පාලිය කියලයි නවා මේ ධම්ම පද පාලියට අට්ට කතාවක් ලියනවා ඒ අඳුරුවනවා ධම්ම පදට්ට කතා කියලා එක බුදුරජාණන් වහනසේගේම දේශනාව එදොට දුවේ පුතේ මෙන්න මේ ධම්මපදේෙන් වාලටයනවා ගාත කිය. දව මේ තිරිපිට කේටමයි අයිති මේ දම්ම පදේට වග්ග විසියායක් තියෙනවා වගගයක් කියන්න පරිච්චේ දෙයක් කියන්න ගාතා හාරසය විසි තුනක්තියනු ගාත හාරසිය විසි තුනක්තියනවා පළමුවැනයට එන්නේ යමක කියන වගගය යමක කියන වගගය යමක කියන්නේ යුගලයක් කියලා කියන්න සංසාරසාරෝග විනතනී සං අන්න සයන්නින් ආයි පටන් ගන්න. සංනීතසාතන් සුවිසාරදිීසංය සයෙන් පටන් ගන්න. සංධීරකංසොන්න තනු පලාසං සංලා අපදේසින්. අන්න මේ බිසාසං ඒයන්න මේ යමක තේරුුණා නේද. එදොට දුවේ පුතේ මෙන්න මෙහෙම යමක කියල පලවෙනි වගග තියනවා යමක කියන්න යුගලයක් කියලා කියඩ. එදොට යුගලයක් කියන්න දෙකක් ගැන සටහන් වෙනවා. දෙකක් කියන්න හොඳ නරක. උස මහත පින පව කුසල් ලක්කුසල් අන්න ඒවාගේ බාල පණ්ඩිත. ඒවාගේ දෙකක් ගැනෙනවා. පොසිටිව් නාත්ම කේෙකුත් නෙගටව් රිනාාත්ම කකෙකුත් කියල දෙකක් එනම්. ඒ නිසා තමයි මේකට යමක වගගය කියලා කියන්න. හොඳයි අපි ගාතාවට යනවා දම්ම පදී. පළවෙනි ගාථාව බලන්දී සරල අපි ගාතාවක් කියන විදියට අ්ඩෝනේ පටමං ගාතාවක් පාඩන් කරන ටි කියල දෙන්නම් මං සාමාන්‍ය පෙළ දරුවන්ට ගිය පාඩං මාලාවෙදි ගාතාවක් පාඩං කරන හිටි කියල දුන්න ඔයාහටත්මං ඒක කියලා දෙන්නං ඒ කාහරි පහසු ක්‍රමවේදයක් මේක දැනටත්මං කරන අදේ පුතේ මග දැන්වායි සෞරුදු හතලි සතක් නාලිකාවට ධරම දේශනාවලට වැඩම කරන කොට ඒ අවශ්‍ය කරන ගාතාව පාඩං කරන්න දැනටත්මං මෙහෙම තමයි එදොට අවුරුදු හතලි සතක් ගිය මට පාඩං හිතිනවනම් අවුරුදු දහටක දහනමයකෝ යාලට මේක හොඳට පාඩං කරගණ්ඩ පුළුවන් ඒම ක්‍රමවේදයක් අපි සරල ගාතා බලමු මේ ගාථ සමාන දෙකක් එෙනවා මේ දෙකමෙන්නේ දම්ම පදේ යමක වග්ගයි. යමක කියන්න යුගලයක් යන්න. පළවෙනි ගාථාව අපි බලමු මනෝපුුබ බංගම ධම්මා මනෝසෙටටාමනෝමයා මනසාචයේ පදුට්ටන භාසතිවා කරෝතිවා. තතෝනං දුක්හමන් වේතිී, චක්කංව වහතෝපදන් මෙ තමයි ගාතල්. ආයිමං කියනවා මනෝපු බංගමා ධම්මා මනෝසෙඨාමනෝමයා මනසාචයේ පදුට්ටේන භාසතිවා කරෝතිවා. හතෝනං දුක්හමන් වේති චක්කංව වහතෝපදං මේ තමයි ගාතාව. මේක කොහොමද අපි පාඩන් කරන්නේ එකක් තාලෙට කියන්න ඩෝලි. අපි පොත බලා ගන්නවා මනෝ පුබ්බංගමා දම්මා මනෝ පුබ්බංගමා දම්මා, මනෝ පුබ්බංගමා දම්මා තුම් පාරක් කියනවා පොත නොබලා එක පාරක් කියල. දෙවැනි පේලියට යනවා මනෝසෙට්ठා මනෝමයා පොත බලාගන කියනවා මනෝසෙට්ඨා මනෝමයා තුන්වැනි පාරත් මනෝසෙට්ටා මනෝමයා පොත නොබල කියනවා මනෝපු බංගම ධම්මා මනෝසෙට්්ඨා මනෝමයා වැැරිවුණත් පත බලනු තුන්වැනි පෙලියට යනවා මනසාචයේ පදුටේන මනසාචේ පදුටේන මනසාචයේ පදුටේන දැන් නොබල කියනෝවා. මනෝපු බංගම දම්මා මනෝසෙ ඨාමනෝමයා මනසාචයේ පදුටේන ඉළඟට හතරවෙනි පේලියට යනවා භාසතිවා කරෝතිවා භාසතිවා කරෝතිවා භාසතිවා කරෝතිවා පොත නොබල කියනවා. මනෝපු බංගමා ධම්මා මනෝසෙ තාමනෝමයා දැන්තුන්ගෙන පිළි අමතක වුණා කියන්නකු ටක්ගලපත බලනෝ. ආය නොබලක් මුල ඉද යනෝ මනෝපු බංගමා ධම්මා මනෝසෙ තාමනෝමයා මනසාචයේ පදුටේන භාසතිවා කරෝතිවා එලාට අයි තරක තුම් පාරක් කියන්න. ඒ තනිත්පේලිය තුම් පාරක් කියනවා. එදට එක පේලියකට තුම්පාර ගානේ අපි කියවගන යනකොට නිකාම් අපට වචන කට්ටලේ රිත්මයානුකූලෝ මනස මතක තියන. අර තාලට කියනකට අමතක වෙන්නේ නෑ. ඉතිං දුවේ පුතේ මන් තුම්පාර කියන්නෙත් නෑ සමහරලාට ධරමදේ සනා තුනක් තිබුණනත් ඒ තුනට මාත්තුරුකා තුනක් බලනවන ඒකත් ඔය වාහනය යන පුංචිකාලය තුළ සිද්ධ කරනවා. ඒක බැරි දෙයක් නෙමෙයි. වාට එක පුළුවනි එක නිසා පාන්දර වරුවට මේක ගණ්ඩ හරී පහසුයි. හොඳයි මේ ගාතාවෙන් දැන් වාරට එන්න මනවද එකක් එනවා මෙහෙම. මනෝ පුප්බංගමා දම්මා යන ගාතාව සම්පූර්ණ කරන්න. ඔන්නේ එක ප්‍රශ්නයක් ඒමනං ගාතාව පළවෙනි පේලිය දෙනවා එදොට මේ ගාථාව තවතේලි පේලිතියනෝ පහකුන් ඒ පහාපිලි අන්්ඩෝනේ. වෙ පේලියයේ අපට දීලා තියන නිසා පළවෙනි පේලියට අපි වදවි්ඩ දෙයක් නෑ. හැබැයි ඉතිරි පේලිප පහපි හරියට ලියන්ඩෝන. ඒකට මොකද කරඩෝනේ ගාතාටික කටපාඩන් කරලා තියෙන්ඩෝනේ. ඊළඟටයා දෙවනයට අහනවා මේ ගාතාවේ අර්ථයලිියන්න කියලා. නැත්තං කියනවා මේ ගාථාවේ අදහසලි අන්ඩ කියලා. අර්ථය කියලා කිව්වොද්දු ඒ පුතේ, මේක තියන තේරුම අපි හරියටමලි අණ්ඩෝනේ. අදහස ඉතිරිපත්ක රණ්ඩ යා තිීබුනොද්දුවේ පුොතේ. අපට තේරුම අරගන ඒේ අදහසලි අන්ඩ පුළුවන්. තේරුුණානේද එතවට ඒකට උත්තරද දෙන්ඩනං අපි මොකද කරණ්ඩෝනේ මම පාඩංකරන ගාථාවේ තේරුම මතකතියා ගණ්ඩෝනේ. එක අන තේරුමත් පාඩන් කර්ඩ ඕනේ. ඉතිං තේරුම පාඩන් වෙන විදිහටමංවාට කියල දෙන්න. හරිනේ? ඉස්සරල මේ ගාත ටික අද දවසට කරන ටික මංගවාලට කියලද නොව එවිදියට. හොඳයි පලවෙනි ගාතාව මංලේක ලියන්ඩ ගියොත් දුවේ පුතේ කාලය යනවන ඒ නිසා මම් මෙම කියවගන යන්නම්. මනෝ පුබ්බංගමා දම්මා. එදෝට අපි ඉස්සරලාම ගන්න ෝකේ ක්‍රියාපදේ. පුබ්බංගමා කියන එක තමයි ක්‍රියාපදේ. මොනෝද ක්‍රියාපදේ පුද්බංගමා වෙන්නේ දම්මා, දරමයෝ මනෝ පුබ්බංගමා, දම්මා දම්මා කියන්නේ දරම කියන්න දුවේ පුතේ චෛතසික වලට. චෛතසික දරමයෝ මනෝ පුබ්බංගමා මනස පෙරටු කොට ගන තියෙන්නේ ගම ගමන් කරනවා. එදට දම්මා කියන්න චෛතසික දරමය. චෛතසික දරම කියන්න මොනවාටද. සිතුවිලි වලට සිතුවිලි වලට තමයි චෛතසික ධරම කියලා කියන්න. සිතුවෙලි හටගන්න කොයද සිතේ සිතක් නැතුව සිතුවිලි හටගන්න නෑ. ඒක නිසා බුදුවාමුදුරුවෝ දේශනා කරනවා මනෝපුබ්බංගමා මෙතන මන කියන්න සිතට. එදොඩදුවේ පුතේ මතකතියාගණ්ඩ මනස කියන්නෙත් සිත කියන්නත් විඤ්ඥානය කියන්නත් තුනකටනෙම එකකටමයි. මනින අවස්ථාවේ මනස කියනවා දැනගන්න අවස්ථාව විஞඤ්ඥාන කියනවා, සිතන අවස්ථාවේ සිත කියනවා. තේරුණානේද ඒකා අපට කරම විපාකයක් විදියට ලැබෙන්නේ. සිත කියන එක කරම විපාකයක් විදියට ලැබෙන්නේ.ඇදට සිතේ තමයි සිතුවිල්ලි කියනේ වහට ගන්නේ. සිත නැත්තං සිතුවෙලි හට ගන්නෙ නෑ සිතුවිලි නැත්තං සිතට ඉඩබෑ. මේ දෙන්න අන්්‍යමං්‍යපච්චියා. එකන එක ප්‍රත්්‍ය කරගෙන ඉන්නේ. සිත නැත්තං සිතිවිලි වලට ඉන්ඩබෑ සිතුවිලි නැත්තං තට උපදිින්ඩත් බෑ. ඒ නිසා දෙන්න පටිච්ච සමුපපන්න වෙන්නා. ඉතින් බුදු හාමුදුරුවෝ දේශනා කරනවා දම්මා චෛතසික දරම මනෝපුප්බංගමා මනස පෙරටු කොටගෙන ඉන්නේ. ඒ අන්න මනස තමා ඉස්සරයින්ගෙන්නේ. එයාගේ පස්සෙන් තමයි චාෛතසි කාටගන්න. තේරුණා නේද. ද හමුදා පැරැට්ටකක් යනව කියන්නක ඒ පෙළපාලිය ඉස්සරයින්ම ඉන්නවා ප්‍රධානයක්. එයා පස්සෙන් තමා නිත්තා යන්නේෙ. ඒවාගේ සිත ඉස්සර කරගන චෛතචික ධර්ම පස්සෙන් හටගන්නවා. ඒක තමයි මේ දේ සනා කරන්නේ. මනෝ පුබ්බංගමා දම්මා එළඟට මනෝසෙට්ා මනෝමයා. අර මනෝ පුබ්බංගමා කිව්වාගේ ඒකත් එනවා මනෝසෙට් මනස ශ්‍රේෂ්්‍ර කොටගෙනෙ ඉන්නවා. මනෝමයා මනස තුළින් උපදිනෝ. කරණටික තමයි කියන්නේ. එදෝට මනෝ සෙට්ටා මනෝමයි අමනොවද දම්මා චෛතසික දරම මනස පෙරටු කොටගන මනස ශ්‍රේෂ්ඨ කොටගැන මනස තුළින් මයි හටගන්නේ. චත. එදෝට සිතමුල් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත තුළින්මයි දම්මා චෛතසිකාට ගන්නේ. අම තමයිත ේරුමෙන්නේ මනෝපුප්බංගම දම්මා මනෝ සෙට්ා මනෝමයක්. ළඟට බාඩ මනසාේ පදුට්ටන මනසා කියනකත් පදුට්ටේන කියන එකත් නාමපදෙයි නාම විශේෂනයයෙන්න්නේ නාම පදෙයි නාම විශේෂනය යනවා එ දොටද ඒපුත් එතනින් කියන්නමකක්ද පදුට්ටේන මනසා අපිර සිදු මනසකින් කිය නාර්ථය තමයියෙන්නේ තින් එතෝොඩ දුවේ පුුතේ අප එක ඊළඟ දවස කතා කරමු මංආට පැහැදිලි කරලා දෙන්නම් මේ ධම්මපද ගාතාව පාඩං කරන හැටිමං කියල දුන්න ඒක තේරුම ගන්න විදිිය කියා දෙමින් යන්නේ ඊළඟ වැඩ සටහනි දෙමං ඉතිරිටිකට යොමු වෙනවා අද දවසටාපි වැඩ සටහනනවත්තන්ඩ සූදානං වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔයාලට මං ආරාධනා කරනව විභහගේ සඳහා හොඳින් මහන්සිි වෙලා කටයුතු කරන්න කියලා. ි මොතක්වත් මගේ දරුවෝ අපතයවන්ඩිපා. මේ කාලය තුළ බුදුන්වදිනේකට නැතිනම් යාලාගේ ආගමත් සහිකරණයකට පුංචි විනාඩි පහකවාගේ කාලයක් චොමුකරන්ඩ ඒකෙන් එකාපට මතක සක්තිය දියුණු කරගණ්ඩ පුළුවන් දෙවනි කාරණේ මානසික ආතති අයිංකරග්ඩ පුළුවන්. ඒ නිසා උදේපාන්දර අවද වනාාම පුංචි මොහොතා ඔයාලා බෞද්ධ දරුවෙක් නම් බුදු වදිනේකවාග කරන එඩ බස්ස පාඩං කරනය එකට යුම්වෙන්න. හොඳ දුවේකුතේ ඒමනම් අපිත් සමඟ සම්බන්ධ වඩ කියලාට ආරාධනා කරනවා අදට අප වැඩ සටහන නවත්තමු බල සෑම දෙනාටම වාසනාවන්ත හො දනාගතයා උදාවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සර